नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु पस्मरुंदिनो महावीर उमागे बुद्ध पियाणन हांसेट नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 51वें महाशील जातक देशनाव। आसिं सेते पुरिसो न निबिन्देय पंडितो पस्सामि वोहं अत्तानं यथा इच्छिं तथा अहोति। पुरुषते में क्रियावेहि पाले दक्वा आशा करन्नेय नुवनत्ते उकटरी नुवन्नेय मायां से कमति वेद एसेव सिद्विय एसेव मम यदकिनि। अनंत अप्रमाण सत्यं पिरिसक अप्रमादव काले गत करद्दि। ईटत् वडा अनंत अप्रमाण सत्यं पिरिसक प्रमादव काले गत करद्दि। ए अप्रमाद वीम नम्मु उतुम्मु क्रियाव वीरेंगितु क्रियाव वेत में मुहोते दी एलेमेन्नट तराम नत्नाम अप्रमादीव में मुहोते वीरे किरीमट तराम वीरे किरीम नम्मु श्री सद्धर्मय श्रवने किरीमट तराम वासनावंतु पिंगवत्नी। अभिधम्मे मोहतेदी सूदानं वन्ने मे शासने हिता प्रसिद्ध एवगेम बहु देव मिनिसुन अलुम करन इताम वटिन आदर्शेकिन यतो वटिना जातक देशनावक श्रवणे करंट नमिं महाशीलव जातक देशनाव। मेट अदाल मातृका गाथावा अर्थय दैं अपि श्रवणे करा। මේ වචනාර්ථයත් විමසා බලමු එය අපට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා। වචනාර්ථය අනුව විමසා බලනකොට මුලින් මේ ගාථාවේ ප්‍රකාශ වුණානේ ආසින් සේතේව කියලා। ඒකේ අර්ථය තමයි මා මෙසේ උත්සාහය ආරම්භ කරන්නේ මේ දුකින් මිදෙමි තමාගේ වීරය බලය පිළිබඳ ආසා කළ යුතුමය කියන අර්ථය। ඊළඟට प्रकाश होना निबिंदेय पंडितो उपायन दक्षिणवनता सुदसुतन वीर्यकर्मी मम मे उत्साह प्रतिपल नोलभमी पसीतविलेन्न हुदने उत्साह पिलिबंधव आसाव अत्थरिन्न हुदने किन अर्थे पस्सामि वोहं अत्तानं मे वो किलकियान्ने निपात्यक् इं अनिट्टिके अर्थे गत्वाम मम अद तमा दकिमि इकियान्ने ए विद्येट करला प्रतिपल लबपु माव अद मम दकिनमा यथा इच्छिं तथा अहोति मम वले गिनी सिटियद ए दुकिं मिंदे नवत तमाट अयत राज्येट पैमिनीम कैमति वेमि मम ए संपत्तिट पैमिनी तमा दकिमि माम दकिमि यमसे मम मुलिं कैमति वीद ए अविरेम पैमिनीय मिन्न मे अर्थे तमाये यथा इच्छिं तथा अहोति किल कियान्य। हुदय दैं गाथाव अर्थे वचनार्थ मे सियल्लक्म अपि श्रवणे करानि दं अपि सोदानं यत्ते मे अतुलत्त पवतिन अथा पुवद् दिसट अपे सित यमु करन्न। पिंगतुनि मे जातक देशनाव असरन सरन तिलोगु शांतिनायक बुद्ध पियाणन हंसे जेतवनारामेदि एक उकटले भिक्षुन हंसे नमक उदेसा तमय
මේ ජාතක දේශනාව දේශනා කරේ. ඔකට ලේ කියන්නේ අපි කලිනුත් ප්‍රකාශ කරලා තියෙනවානේ ඒ ශාසනයේ ඒ කලේතු කටයුතු පිළිබඳ වීදි අතහැරලා ඉන්න භික්ෂුන් වහන්සේලාට මේ ඔකටදී භික්ෂුන් වහන්සේලා කියලා ප්‍රකාශ කරනවා. මේ භික්ෂුන් වහන්සේ වීරිය අතහැරලා හිටියේ නිවන් දැකීම පිළිබඳව ධ්‍යාන මාර්ග බලවත්දී උපදවා ගැනීම පිණිස කළ යුතු වීරිය අතහැරලා හිටු භික්ෂුන් වහන්සේ නමක්. අනිත් භික්ෂුන් වහන්සේලාගේ දැනුම් දීම මත බුදු පියාණන් වහන්සේ විමසලා දැනගන්නවා මේ භික්ෂුව වීරිය අතහැරපු කෙනෙක් කියලා. ඒ සර්වඥතා ඥානයෙන් ඒ බව දැනගෙන බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවගේ හපත පිණිස භික්ෂුවට ප්‍රකාශ කරනවා, මහණ ඔබ මේ වගේ නෛර්යානික බුද්ධ ශාසනයක ඇයි වීරිය අතහරින්නේ? ඉස්සර මේ සමහරක් රජවරු තමන්ගේ රාජ්‍ය අතහැරලා ඒ පිළිබඳ අපේක්ෂාවක් නැතුව ඉඳලා පසුව වීරය කරලා රාජ්‍ය පවා නැවත ගත්තනේ. ඉතින් එහෙම වෙනකොට මේ වගේ නෛර්යානික බුද්ධ ශාසනයක කොයිතරම්නම් වීරය කරන්න ඕනේද කියලා ඒ වීරිය ඇති කර ගැනීම පිණිස ඔබ අප සියලු දෙනාගේ යහපත පිණිස ලෞතර මහාවීර බුදු පියාණන් වහන්සේ තනිවම දසමරසෙන් දිනු ශාන්තිනායකයන් වහන්සේ මේ ජාතක දේශනාව දේශනා කරනවා. පින්වතුනි, මේ ජාතක දේශනාවේ අතීත කතාවට අනුව බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ තවත් ඒ රාජ පරම්පරාවේ එක රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ රජතුමාට පුත්‍ර ඉපදුනා. නම් තබන දිනේදී ඒ කුමාරයාට නම් තැබුවේ සීලව කියලා. දැන් මේ සීලව කුමාරයා අවුරුදු 16 වෙද්දී ඒ රජ කෙනෙක් විසින් ඉගෙන ගත යුතු සියලුම ශිල්ප ශාස්ත්‍රාදී කෙලවරටම ඉගෙනගෙන සුදුසු කාලයේ මේ රජතුමාගෙන් තමන්ගේ පිය රජතුමාගෙන් රජකමත් ලැබගෙන දසරාජ ධර්මයෙන් යුතුව ඊටාම දැහැමිව ඒ වගේම මෛත්‍රී කරුණාදී යුක්තව තාත්තා කෙනෙක් තමන්ගේ එකම පුතා කොයිතරම් ආදරයකින් අලවනවද, ඒ පුතා කොයිතරම් තාත්තට ආදරේද, ඒ වගේ ඒ සියලු රටවාසීන්ව තමන්ගේ එකම පුතෙක් වගේ ආදරයෙන් බලාගන්නවා. ඒ කියන්නේ සියලුම රටවාසීන්ට තමන්ගේ එකම පුතාට වගේ ආදරයෙන් සලකනවා. ඒ නිසා මේ රටවැසියෝ රජතුමාට හරීම ආදරෙයි. රජතුමා යමක් කියනවද ඒ ඉක්මවන්නේ නැහැ. මේ කරුණ නිසාම සියලු මැති ඇමති රටවැස්සෝ රජතුමාට හරීම කීකරුයි. මේ විදිහට දැහැමින් ඒ රජකම් කරන මේ රජතුමාගේ රාජදුෂ්ට සිත් ඇති එක් ඇමතියෙක් රජතුමාගේ දැහැම් බවත් වැරදියට අරගෙන දෝ රජතුමාගේ අන්තඃපුරයට යන්න පුරුදු වුණා. රජතුමා මේ දැනගෙන ඊටාම දැහැම නිසා මේ සතුරට එහෙම නැත්නම් මේ රජතුමාට විරුද්ධව කටයුතු කරපු මේ පුජ්‍යලයාට දඬුවම් නොදී කියනවා, ඔබ වගේ අය මේ රටේ හිටියොත් එහෙම මේක අනුතරක් රටට, ඒ වගේ මහජනට අනුතරක්. ඒ නිසාව මේ රටින් පිට වෙන්න කියලා උඹට දඬුවම් නොදී රටින් පිටුවහල් කරනවා. පින්වතුනි, මේ පුරුෂයා කසී රට ඉක්මවලා කුසල් රටට ගිහිල්ලා කාලය ගත කරනවා. ඉතින් ඒ කුසල් රටේ රජතුමා ළඟ තමයි මොහු සේවය කරන්නේ. කාලයක් යනකොට ටිකින් ටික කොහොමාරි මේ කොසල් රටේ රජතුමාගේ හිද්දිනා ගන්න මොහුට පුළුවන් වෙනවා. දැන් මොහු කොසල් රජතුමාගේ අභ්‍යන්තර මිත්‍රේ. කාමාන්‍යයෙන් මේ රජතුමාගේ රහස් ප්‍රවා දැනගන්න අන්දමේ මිත්‍රයෙක් බවට පත් වුණාට පස්සේ මේ දුෂ්ට මනුස්සයා මේ කොසල් රජතුමාට දවසක් ප්‍රකාශ කරනවා, රජතුමනි මේ වදයක් තියෙනවා, මේ පැණිත් තියෙනවා, නමුත් මේ මැස්ස නැහැ, ඇයි ඔබතුමා ඒක කන්නේ නැත්තේ? කුසල් රජතුමා අහනවා, මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? ඇයි රජතුමනි මේ බර්ණස් රාජ්‍යය තියෙන්නේ? පුංචි සෙනගක් යවලා වුණත් ඒ රාජ්‍ය ඔබතුමාට ලබා ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. ඉතින් කුසල් රජතුමා කල්පනා කරනවා, ඒ රටේ ඉන්න ඒ කාලයට පේ රජතුමා කුසල් රටේ ඒ රජතුමා කල්පනා කරනවා, මොහුනම් මේ ඒ රටේ රහස් පුරුෂයෙක්ද කොහෙද? නැත්තම් මේ රාජ්‍ය දිනා ගන්නට, ඒ වගේ බලවත් බරණස් රාජ්‍ය වගේ රාජ්‍ය දිනා ගන්නට
පුංචි බලසෙනකින් උනත් පුළුවන් කියලා කියනවා. ඒ නිසා මොහෝ ගැන මේ රජතුමාට සැක පහළ වෙනවා. අහන ඔබ චරපුරුෂයෙක්ද කියලා. නෑ ස්වාමීනි මං චරපුරුෂයෙක් නෙමෙයි. මං ඇත්තමයි කියන්නේ. ඔබට සැක නම් පුංචි සෙනගක් කියවලා ඒ බරණස් රාජ්‍යයේ ගමක් පහරවල බලන්නකො. ඒ ගමක් විනාශ කරලා බලන්නකො. ඒ මහා සීලව කියන ඒ බරණස් රටේ රජතුමා කරන්නේ ඔවුන් ගෙන්වලා ඔවුන්ට තෑගි දෙන එක. මිල මුදල් දෙන එක. ඉතින් මේ පුරුෂයාගේ වචන හපු කොසල් රටේ රජතුමා පරීක්ෂාවකටත් එක්ක ඒ විදියට බරණස් රාජ්‍යයට අයිති ප්‍රාන්ත ගම කොල්ල කන්නට පිරිසක් යවනවා. ඉතින් මේ පිරිස රාජපුරුෂයන් ලව්වා අල්ලගත්ත මහා සීලව රජතුමා මේ සොරුන්ගෙන් විමසනවා ඇයි ඔබලා මේ ගම පැහැරුවේ මේ ගම විනාශ කරේ. අනේ රජතුමනි අපට මුදල් නැහැ. ඉතින් එහෙම මුදල් නැත්නම් දුප්පත් නම් ඇයි මං වෙතාවේ නැත්තේ කියලා මේ පුරුෂයන්ට ගම් පහරපු පුරුෂයන්ට ධන ධාන්‍යයෙන් සංග්‍රහ කරන් නැවත මේ ආකාරයේ වැදෑයඩ කරන්න එපා කියලා ප්‍රකාශ කරලා ඔවු මුදා හරිනවා. ඔය විදිහට ධනාවක් කොල්ල කනවා. අන්තිමට පින්වත්නි මේ මහා වීදිය බරණැස් රජතුමාගේ ඒ රාජ්‍යයේ ප්‍රධාන වීදියක් පවා කොල්ල කන්නට කොසල් රජතුමා පිරිසේවනවා. ඒ පිරිසටත් අර විදිහටම කිසිදු දඬනයක් නොකර ධන ධාන්‍ය මිල මුදල් මදී කියලා ප්‍රකාශ කරපු නිසා ඒවා දීලා පිටත් කරනවා. මේ නිසා මේ කොසල් රටේ රජතුමා කල්පනා කරනවා ඇත්ත තමයි මේ රාජ්‍යයේ ඉන්න රජතුමා බොහොම දැහැමි. අපට මේ රාජ්‍ය අල්ලගන්න එක එච්චර අමාරු නෑ කියලා මේ බරණැස් රටේ ගම් දනව් ආදිය ආක්‍රමණය කරමින් ඉදිරියට එනවා. පින්වතුනි ජාතක පොතේ විස්තර වෙනවා මේ බරණැස් රජතුමාට ප්‍රධාන 1000ක බලසෙනගක් හිටියා. මේ බලසෙනග පින්වතුනි ප්‍රකාශ වෙනවා මත් වෙච්ච ඇතෙක් ඉදිරියට ආවත් ආපසු හැරෙන පිරිසක් නෙමෙයි. හිස මතට හෙණයක් පිපුරුවත් බය වෙන පිරිසක් නෙමෙයි. ඒ වගේ ධීර වීර මහත් බල ඇති කැමතිනම් ඒ කියන්නේ මහා සීලව රජතුමා කැමතිනම් අවසර ලැබෙනවා නම් මුළු දඹදිවම උවත් යටත් කරගන්න පුළුවන් තරම් මහත් බලසෙනගක් 1000ක පමණ බලසෙනගක් මේ මහා සීලව රජතුමාට හිටියා. ඉතින් මේ පිරිස ප්‍රකාශ කරන රජතුමනි අර අසවල් රජතුමා ගම් දනව් ආක්‍රමණය කරමින් එනවා. අපි ගිහිල්ලා ඔවුන් ආක්‍රමණය කරන්නද ඔවුන් අල්ල ගන්නද? ඉතින් මහා සීලව රජතුමා කියනවා නෑ ඇමතිවරුනි ඔවුන්ට ඒවා ඕන්නම් ගත්තාවේ. ඉතින් මේ රාජ්‍ය නිසා අපි නිසා කවුරුත් පීඩාවට පත් වෙන්න හොඳ නෑ. මේ විදිහට මේ ඇමතිවරු මේ බරණැස් රජතුමාගේ සේනාව යන හැම විටකදීම අර බරණැස් රජතුමා ප්‍රකාශ කරන්නේ මේ මහා සීලව රජතුමා ප්‍රකාශ කරන්නේ දරුවනි කිසි කෙනෙක්ට හානියක් කරන්න යන්න එපා කියලා. මේ විදිහට මේ කොසල් රටේ රජතුමා සියලු රාජ්‍ය ආක්‍රමණය කරමින් ඇවිල්ලා මේ කොසල් රජතුමා ලිපියක් යවනවා, හස්නක් යවනවා, රාජ්‍ය දෙනවද නැත්තම් යුද වදිනවද, රාජ්‍ය දෙන්නේ නැත්තම් අපිත් එක්ක යුද්ධ කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මහා සීලව රජතුමා රාජාසනයේ මේ ඇමතියන් පිරිවරාගෙන ඉන්නේ හස්නක් පිටත් කරනවා කැමති නම් ඇවිල්ලා රාජ්‍ය ගන්න කියලා. ඒ වෙලාවෙත් අර 1000කෝ බලමුළුව මේ රජතුමාට ප්‍රකාශ කරන රජතුමනි ඇතුළට ආවට පස්සේ අපි වොන් අල්ලගන්න ආක්‍රමණය කරමු. ඒත් මේ රජතුමා ප්‍රකාශ කරන්නේ නැහැ මදවරුනේ නැහැ සෙබරුනේ කාටවත් පීඩාවක් කරන්න හොඳ නැහැ කියලා කිසිදු උත්සාහයක් නොකර ඉන්නවා. ඒ සතුට රජතුමා ඇවිල්ලා රාජාසන මස්තකේ ඉන්න මහා සීලව රජතුමා ප්‍රධාන ඇමතිවරු සියලු දෙනාම බඳින්න අණ කරනවා. දැන් ඒ සියලු දෙනාම බැඳලා ඉවරයි මේ කොසල් රටේ සතුට රජතුමා ඉන් පස්සේ අණ කරනවා. මේ සියලු දෙනාම අරන් යන්න මහා සොහනට. සොහනට අරන් ගිහිල්ලා අතක් පයක් හොල්ලන්න බැරි විදිහට බැඳලා වලවල කපලා බෙල්ල විතරක් මේ පොළවෙන් මතු පිටට හිටින්නසේ මොවුන්ව වල්ලන්න. රෑට මිනී කන්නේන හිවල්ලු මොවුන් ගැන බලාගනීවි. මේ විදිහට ප්‍රකාශ කරපු මේ කොසල් රටේ සතුරු රජතුමා ඒ රාජ්‍ය අත්පත් කරගන්නවා. මහා සීලව රජතුමාගේ තියෙන ගුණවත්කමට සිල්වත්කමට මේ මහා සීලව රජතුමා නගරවාසීන් ඇති කරපු හික්මීම නිසා කිසි කෙනෙක් මහා සීලව රජතුමාට විරුද්ධව යන්නේ නැහැ. ඒ කියන්නේ සතුරු රජතුමාට හානියක් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි මේ මහා සීලව රජතුමාගේ අන. කිසි කෙනෙක් කිසි කෙනෙක්ට හානියක් කරන්න එපා. මෙත් සිත වඩන්න. දැන් මේ සියලු දෙනා මේ දහසක් වූ ඒ බලසෙනග
එවැගේම ඇමැති ඇමැතියන් සහ මේ බෝසත් මහා සීලව රජතුමා සොහොනේ වල දාලා ඉන්නේ. ඉතින් පින්වත්නි මේ රැට අර කලින් පොසල් රජතුමා ප්‍රකාශ කරා වගේ සිවල්ලු එනවා සොහොනේ ඇති මිනී කන්නට. ඒ මිනී කන්න ඒ සිවල්ලු බොහෝ දිනක් වේලා වෙනවා. ඒ වෙලාවේ මේ මහා සීලව රජතුමාගේ අදහස පරිදි සියලු දෙනා එක විට ශබ්ද නගනවා. ඒ ශබ්දයට වෙවෙච්ච සිවල්ලු සොහොනේ නොරඳී ආපහු පලා යනවා. නමුත් ඔවුන් එහෙම පලා ගිහිලා ඉන්නේ නැහැ, නැවතත් එනවා. නැවතත් අර විදිහටම මේ සියලු දෙනා එක විට හඬ නගනවා. ඔවුන් නැවතත් පලා යනවා. මේ ආකාරයෙන් තුන් පාරක් මේ සිවල්ලු පලා ගියා. නමුත් ඉන්පසු තේරුම් ගන්නවා මේ කොච්චර ශබ්ද නැගුවත් තමන් පසුපස්සේ පන්නගෙන ඉන්න පිරිසක් නැහැ. අනිවාර්යෙන් මේ වදයටපත් වෙච්ච පිරිසක් කියලා මේ සිවල්ලු මේ සියලු දෙනා වෙත දැන් මේ සිවල්ලු එකිනෙකා ලං වෙනවා. මහා සීලව රජතුමා වෙත සිවල්ලුන්ගේ නායක තිවර ලං වෙනවා. දැන් හදන්නේ මොවුන්ගේ මස් කන්නට. රජතුමා ඇතුළු පිරිසගේ මස් කන්නට තමයි දැන් මේ සිවල්ලුන්ගේ සූදානම. ඉතින් මේ නායක සිවලා මහා සීලව රජතුමාගේ මේ මස් කන්නට සූදානම් වෙන වෙලාවේ මහා සීලව රජතුමා උගුරු දණ්ඩ හපන්න දෙනවා වගේ පොඩ්ඩක් ඔළුව උස්සලා ඉඳලා එක පාරටම අර නායක සිවලාගේ මේ බෙල්ල හපා ගන්නවා. බෙල්ලෙන් ඒ කටින් තදින් අල්ලගත්තට පස්සේ ඒ සිවලා බය වෙලා මොකද කරන්නේ? එතන පහුරු ගන්නට දඟලන්න පටන් ගන්නවා. ඉතින් මේ නායක සිවලාගේ ශක්තිය නිසා එදෙන පහුරු ගැයීම නිසා එදෙන පස් ගොඩාක් බුරුල් වෙනවා. මහා සීලව රජතුමාගේ ඒ බැඳුම් පවා ටික ටික ලිහිල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මොහොතේදී මේ සිවලාගේ බෙල්ල අතහැරපු මහා සීලව රජතුමා දැන් පසු බුරුල් වෙලා තියෙන්නේ, පොළවට ටිකක් හැරලා තියෙන්නේ. ඉතින් තමන්ගේ බලය යොදවලා ඇත් බල සමාන තමන්ගේ දෙයති එහාට මෙහාට කරලා උත්සාහ කරලා ඒ පොළවෙන් හරියට වලාකුලක් උඩට මතු වෙනවා වගේ පවනට බඳු වේගයෙන් මේ වලෙන් ගොඩ එනවා. එහෙම ගොඩ ආපු මහා සීලව රජතුමා තමන්ගේ ඉදපැත්තේ සිටින ප්‍රධාන ඇමතිවරු ආදී මේ සියලු දෙනා ගොඩ ගන්න පටන් ගන්නවා. දැන් එකිනෙකාගේ උත්සාහයෙන් මේ සියලු දෙනාම දැන් ඒ වලවල් වලින් ගොඩ වෙලා ඉන්නේ. සොහොනේ ඉඳගෙන ඉන්න මේ වෙලාවේදී ඔය සොහොනට මලමිනියා පිරිසක් විසින් ගෙනත් දාන පින්වතුනි මේ සොහනේහි මේ ප්‍රදේශ වෙන් කරගත්ත යක්ෂයෝ දෙන්නෙක් හිටියා. ඔය යක්ෂයෝ දෙන්නගේ ඒ සීමාවන් මැද්දට වෙන්න තමයි මේ මිනිය දාලා තියෙන්නේ. ඒ කියන්නේ එක සීමාවක එක කොටසක්, තව සීමාවක තව කොටසක්. දැන් මේ යක්ෂයන් දෙන්න රණ්ඩු කරනවා මේ මල මිනිය වෙනුවෙන්. ඉතින් මේ වෙලාවේ මේ යක්ෂයන් දෙන්න දකිනවා ඒ සොහනේ ඉන්න මහා සීලව රජතුමා. ඔවුන් දෙන්නගේම අදහස මහා සීලව රජතුමා බොහොම ධාර්මිකයි. අපිට මේක සමානව බෙදලා දෙනවා. ඒ නිසා මේ නඩුව අපි එතුමා වෙත අරන් යම් කියලා යක්ෂයෝ දෙන්න ඇවිල්ලා මේ මහා සීලව රජතුමාට ප්‍රකාශ කරනවා අනේ අපිට මේක සමානව බෙදලා දෙන්න කියලා. අපේ මේ නඩුව විසඳන්න කියලා. ඉතින් මහා සීලව රජතුමත් මේ යක්ෂයන්ට ප්‍රකාශ කරනවා හොඳයි. මට ඔබලාගේ නඩුව විසඳන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මම බොහොම අපිරිසුදුයි. ඒ නිසා මට ප්‍රථමව පිරිසුදු වෙන්න ඕනේ. හොඳයි කියපු ඒ යක්ෂයන් දෙදෙනා මොකද කරන්නේ? අර සතුරු රජතුමාට නාන්න තිබ්බ ජලය, ඒ ඇඟේ තවර ගන්න තිබ්බ සුවඳ වර්ග මේ ආදිය ගෙනත් දෙනවා. ඉතින් පෑම් පහසු වෙලා පිරිසුදු බවට පත් වෙච්ච රජතුමාට ඇඳ පැළඳ ගන්න ඒ සියලු ආභරණ සියලු වස්ත්‍රාදියත් අර සතුරු රජතුමාටම තියපුවා. ඒ සියල්ල ගෙනවිත් දැන් මේ මහා සීල රජතුමාට දෙනවා. දැන් මහා සීලව රජතුමා පිරිසුදුයි. රාජාභරණයෙන් සැරසිලා ඉන්නේ. ඒ වෙලාවේ නැවතත් මේ යක්ෂයන් විමසනවා ඔබතුමාට තව මොනවද ඕනේ? මට බොහොම කුසගිනේ කියලා ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේ මහා සීලව රජතුමා. යක්ෂයන් දෙදෙනා ගිහින් අර සතුරු කොසල් රජතුමාට සකස් කරලා තිබ්බ රාජභෝජන ගෙනවිත් දෙනවා. මහා සීලව රජතුමා ඒ රාජභෝජන වළඳලා දැන් බොහොම සුවසේ ඉන්නේ. ඒ වෙලාවේ යක්ෂයන් දෙදෙන අහනවා තව මොනවද ඕනේ? මට ඒ රජතුමාගේ මඟුල් කඩුව ගෙනත් දෙන්න කියලා මේ බෝධිසත්වයන් වහන්සේ මහා සීලව රජතුමා ප්‍රකාශ කරාම මේ යක්ෂයන් දෙදෙනාට ඒ යක්ෂයන් දෙදෙනා ගිහින් මඟුල් කඩුව අරගෙන එනවා. ඉතින් මේ මහා සීලව රජතුමා ඒ මඟුල් කඩුවෙන් හරියටම හිසේ පටන් ඒ බාදක දක්වාම හරි මැදින් දෙපළ වෙන විදිහට මේ මිනියට පහරක් ගහලා ඒ මිනිය සමානව දෙපළු කරලා මේ යක්ෂයන් දෙදෙනාට දෙනවා. යක්ෂයන් දෙදෙනාත් බොහොම සතුටින් ඒ මිනිය මාස් අනුභව කරලා තෘප්තිමත් වෙලා ඉන්නේ. ඉතින් ඒ සතුටින් මහා සීලව රජතුමාගෙන් අහනවා, මහා සීලව රජතුමනි, තව මොකද්ද අපෙන් කෙරෙන්න ඕනි? ඒ වෙලාවේ මහා සීලව රජතුමා ප්‍රකාශ කරනවා, මේ ඇමතිවරු
තමන්ගේ ගෙවල් වලටම ගිහින් දාන්න. ඒ වගේම මම මේ සතුරු කුසල් රජතුමාගේ කුටියට ගිහින් ඇරලවන්න කියලා. ඉතින් මේ යක්ෂයන් දෙදෙනා තමන්ගේ ආනුභාවයෙන් ඒක ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. බෝධිසත්ත්ව මහා සීලව රජතුමා ඒ සතුරු කුසල් රජතුමාගේ කුටියට යනවා. මත්පැන් පානය කරලා මත් වෙලා කුසල් රජතුමා නිදි. ඒ වෙලාවේදී අර මඟුල් කඩුවේ මිටෙන් මේ කුසල් රජතුමාට මේ මහා සීලව රජතුමා පහරක් එල්ල කරනවා. ඒ වෙලාවේදී ඒ පහරෙන් බයවෙලා ආවදෙච්ච කුසල් රජතුමා මහා සීලව රජතුමා දැකලා තවත් බියටපත් වෙනවා. රජතුමනි බොහොම ආරක්ෂාව සපයලා තියෙන්නේ මං ඉන්න කුටියට. එහේ මේ සියලු ආරක්ෂාව මැද කිසිදු කෙනෙක්ට නොදැනෙන්න සියලු ආභරණ සැරසිලා ඔබ කොහොමද මෙතෙන්ට ආවේ කියලා මේ කොසල් රජතුමා මහා සීලව රජතුමාගෙන් ඇහුවාම ඒ සියලු ප්‍රවෘත්තිය මහා සීලව රජතුමා මේ කොසල් රජතුමාට ප්‍රකාශ කරනවා. කොසල් රජතුමාට මහා සංවේගයක් ඇති වෙනවා. ඒ සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරනවා මහා සීලව රජතුමනි, මම මිනිසෙක් වෙලත් ඔබේ ගුණ අඳුනගත්තේ නැහැ. නමුත් මේ මිනිමස් බුදින යක්ෂයන් දෙදෙනා ඔබතුමාගේ ගුණ අඳුනගත්තා. අනේ මං කොයිතරම් අවාසනාවන්ත කෙනෙක්ද, ඔබතුමා වගේ උතුමෙක්ගේ ගුණ මට තේරුම් ගන්න බැරි වුණානේ කියලා මේ රජතුමා ගැන ගොඩාක් පැහැදිලා. ඉතින් ඒ රජතුමාට තමන්ගේ ඒ සුවපහසු ආසනේ දීලා තමන් කුඩා සයනියක් පනවාගෙන එදාරෑ සයනිය කරලා උදෑසන ඒ සියලු පිරිස එකතු කරලා මේ රජතුමාගේ ගුණ ඉතාම මහත් ආකාරයෙන් වර්ණනා කරලා ඒ රජතුමාගේ රාජ්‍ය මහා සීලව රජතුමාගේ රාජ්‍ය නැවතත් එතුමටම පවරලා ප්‍රකාශයක් කරන රජතුමනි, මින් පස්සේ යම්කි සතුරු ආක්‍රමණයක් ආවොත් ඒක මට බාරයි. මට ප්‍රකාශ කරන්න. ඒ ගැන මම බලා ගන්නවා. මං කරේ මහත් අපරාධයක්. ඔබතුමාගේ රාජ්‍ය ඔබතුමාට වේවා කියලා ප්‍රකාශ කරලා ඒ රාජ්‍යයත් පවරලා අර කේලංකික පුරුෂයාට රාජාඥාවත් කරවලා මේ රජතුමා නැවතත් ඒ කොසල් රටටම යනවා. ඉතින් මහා සීලව රජතුමත් පින්වත්නි ඒ සිව් ආභරණින් සැරසිලා සේ සතයට පනවන ලද ඒ ව්‍යාග්‍ර පාද ඇති රත්තරන් ආසනේ වැඩ ඉඳගෙන තමන්ගේ ඒ මහත් සම්පත බලලා කල්පනා කරනවා, මං උත්සාහ කරේ නැත්නම් මේ මහත් සම්පතද දහසක් ඇමතියන්ගේ ජීවිතයද ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ නගරවැසියන්ට තනසීමක් මෙයාදී මේ බොහෝ යහපතක් වෙන්න තිබ්බේ සියල්ලම ලැබෙන්නේ නැතු යනවා. ඉතින් මං උත්සාහ කරපු නිසාම තමයි ඉච්ඡා භංගයට පත් වෙන්නේ නැතුව උත්සාහ කරපු නිසාම තමයි මේ ප්‍රතිඵල ලැබුණේ. ඉතින් මේ විදියට හිතලා ඒ බෝධිසත්ත්ව මහා සීලව රජතුමා ගාථාවකින් මේ පිරිසට ධර්මානුශාසනා කරනවා. ඒක තමයි මෙහි මූලික ගාථාව උනේ. ඒ ගාථාවේ අර්ථය නැවත සිහිපත් කරගත්තොත් මේ නුවණැති පුරුෂයෙක් නම් යම් ක්‍රියාවක් කරනකොට අවසාන ඵලය ලැබෙනකම්ම උත්සාහ කරන්නට ආසා කරන්න ඕනේ. උකටලී වෙන්න හොඳ නැහැ. මොකද මම ඒ රජයතුමා වෙලා ඉන්න කාලේ ඒ රජ බවට පත් වෙන්න ඒ සම්පත ලබා ගන්න මම නැවත උත්සාහ කරාද ඒ නිසාම තමයි මට ඒ රාජ්‍ය ලැබුණේ, ඇමතිවරුන්ගේ ජීවිතය ලැබුණේ. ඉතින් එසේ කැමති වෙනවා නම් ඒ කැමති වෙච්ච දෙහි අවසාන ප්‍රතිඵලය ලැබෙනකම් උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කිරීම බොහොම වටිනවා. උකටලීම වටින්නේ නැහැ කියලා ධර්මානුශාසනා කරනවා. අවසානයේ පින්වත්නි මේ උස්සායේ පිහිටවා චතුරාර්ය සත්‍යය දේශනා කරනවා බලන්න පින්වත්නි අසිරිය අර උකට ලේලා හිටපු භික්ෂුන් වහන්සේ. මේ ධර්ම දේශනාව අවසානයේදී සව් කෙලෙසුන් නසා මහා රහත් ඵලෙහි පිහිටෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනාවෙන් උන්වහන්සේව මහා රහත් ඵලෙහි පිහිටෙවුවා නේද කියලා බොහොම සතුටින් සාදුනාන්ද පවත්මින්ගේ අනුමෝදන් වෙලා මෙහි පූර්වාපර සන්ධි ගලපපු ආකාරයත් අපි දැනගන්න ඕනේ. පින්වත්නි ඒ කාලේ අර කේලං කියපු පුරුෂයා තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ. ඇමතියන් දහස දැන් මේ බුදු පිරිස. එසම මෙහි මහා සීලව රජතුමා වෙලා හිටියේ දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා.